එක්තරා උද්‍යානයක කපුටු ජෝඩුවක් හිටියා. මේ කපුටු ජෝඩුවේ කාක්කිට බිත්තර දැමීමේ අවශ්‍යතාවය ඇති වෙලා හොයලා හොයලා ගහක් හොයාගෙන ඒ ගහ උඩ කූඩුවක් හැදුවා බිත්තර දාන බලාපොරොත්තු වෙයි. ඉතින් මේ කූඩුව හදලා කාක්කි බිත්තර දැම්ම දැන් මේ කූඩුවේ බිත්තර දාලා බිත්තර රකින්නවා කෑම හොයාගෙන යනවා. දවසක් මේ කෑම හොයාගෙන ගිය වෙලාව අතරතුර වාරේ නයික මේ ඇවිල්ලා හිටන් මේ ගහයට දෙන හොබහ දැකලා හොබහට ඉඳගත්තා. දැන් කාක්ක ප්‍යාමගෙන යනවත් මේ නයා දැකලා ගහ උඩ කපුටු ජෝඩුව බිත්තර රකින්න බව දැනගෙන මේ කපුටු ජෝඩුව කෑම් හොයාගෙන ගිය වෙලාව අතරතුර අර ගහට බඩ ගාලා අර කූඩුවේ තියෙච්ච බිත්තර කන්න පටන් ගත්තා. මේ වෙලාවේ කාක්කියාව කෑම් හොයාගෙන ගිහිල්ලා නැවත කූඩුවට දැක්කා මේ නයා බිත්තර කනවා. නයාට සටන් කරලා කාක්කට දිනන්න බෑ. ඉතින් මේ කාක්කී තම් වේදනාවෙන් නයාට මැනවදුනා, ඔයා මගේ පැටවුදා ඇති කරන්න දාපු බිත්තර කනව නේද? ඔක හරි අසාධාරණ වැඩක්. ඔයා හරිම අසාධාරණයි, මෙහෙම කරන්න එපා කියලා කාක්කි කොච්චර කිව්වත් නයා ඒකට ඇහුම්කන් දෙන්නේ නැතුව දිගටම කියන්නේ ඔයා දාන බිත්තර මම කනවා, මට බඩගිනි වුණාම කන්න දේවල් නැහැ, ඉතින් ඒ නිසා තමයි මම මේ බිත්තර කන්නේ කියලා. මේ වෙලාවේ එතනින් යන්නකොට ආවා නරියෙක්. බිම නරියා එනකොට කාක්කි මේක දැකලා නරියා ගාවට කිට්ටු කරලා කිව්වා, අනේ නරිහා මේ බලන්නකෝ මේ ගහ මුදුනේ මම බිත්තර දාලා හිටන් පැටව බලාපොරොත්තු වෙමින් ඉන්නවා, මේ ගහේ යට ඉන්න නයා නැගලා හිටන් මේ බිත්තර කනවා, දැන් දෙතුන් පාරක් මම මේක කරා, මට මේකෙන් බේරෙන්න උදව්වක් කියන්න කියලා කිව්වා. නරියා හොඳ අදහසක් දුන්නා මේ කාක්කිට. කාක්කිට කිව්වා මේ රජ වාසල කුමාරයෝ අර ළඟ තියෙන දුලේ ඇවිල්ලා නානවා, මේ නාන වෙලාවේ රත්තරම් ආභරණ එහෙම කලවලා තියලා තමයි නාන්නේ. ඔයා ඉමින් සැරේ ගිහිල්ලා අර කරේ දාන මාලය අරගෙන ගිහිල්ලා ඔය ඔබහට දාන්න කියලා. ඉතින් දැන් මේ කාක්කි ආවිල්ලා අර චේන් එක නැත්තම් ඒ මාලය අරගෙන ගිහිල්ලා හිටන් අර ගහ යට තියෙන මේ බෙනේට දැම්මා. මේක දෙකපු අර ආරක්ෂක බටයෝ එලෝගන එලෝගන ඇවිල්ලා අර කුඹහට දාපු මාලේ ගන්න අර තියෙන ආරක්ෂක පොළු වලින් මේ මුඹහට දානකොට නරයා මේ නයා එළියට ආවා. නයාට ගහලා 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 මැරුවා. දැන් සතාම සතුටින් අර කාක්ක ජෝඩුව නැවත බිත්‍ර දාලා හිටන් බිත්‍ර ආරක්ෂා කරනවා. පස්සේ ඇවිල්ලා නරියට ස්තුති කරා. කතාවෙන් ගත හැකි ආදර්ශය තමයි ඥානවන්ත බව, භෞතික ශක්තිය අභිභවා යන බව.